සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂන් විච් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න මගේ යාළුවෝ සියලුම දෙනාට. විෂන් ගයිස් YouTube channel එක හරහා මම ඕගොල්ලන්ට ගෘහ විදුලි උපකරණ අලුත් ඇඩියාව කියලා දෙන්න තමයි යන්නේ. ගෘහ විදුලි උපකරණ අලුත් ඇඩියාව ඉගෙන ගන්න කලින් අපි දැනගන්න ඕනේ විදුලි උපකරණවල මූලිකාංග. විදුලි උපකරණවල මූලිකාංග යටතේ මම ඕගොල්ලන්ට මුලින්ම කියලා දෙන්න යන්නේ රෙජිස්ටර් ගැන. අපි බලමු රෙජිස්ටරයක් කියන්නේ මොකද්ද කියලා. රෙජිස්ටරයක් කියන්නේ සිංහලින් කිව්වොත් ප්‍රතිරෝධක. රෙජිස්ටරයක් කියන්නේ ගලන ධාරාවට කෘත්‍රිම බාධාවක් ඇති කරලා අවශ්‍ය විදියට ධාරාව සකසා ගන්න උපකරණයක් තමයි රෙජිස්ටරයක් කියන්නේ. අපි තවත් පැහැදිලි වෙන්න උදාහරණයක් කරන් බලමු. 230 වෝල්ටේජ් එකකින් අපිට වොට්ටෙහික LED බල්බ් එකක් දල්වා ගන්න අවශ්‍යයි. එහෙනම් අපි කරන්නේ 230 වෝල්ටේජ් එකට 220යි කිය රෙජිස්ටර් එකක් දාලා අර වොට්ටෙහික LED එක දල්වා ගන්න. එහෙනම් එතන බලන්න 230 ගල් වෝල්ටේජ් එක ගලන ධාරාවට අර රෙජිස්ටරය 220යි රෙජිස්ටරය හරහා බාධාවක් ඇති කරලා අවශ්‍ය විදියට ධාරාව සකසා ගත්තා. LED එකට අවශ්‍ය වොට් එක ධාරාව සකසා ගත්තා. එනම් රෙජිස්ටරයක් කියන්නේ ගලන ධාරාවට කෘත්‍රිම බාධාවක් ඇති කරලා අවශ්‍ය විදියට ධාරාව සකසා ගන්න උපකරණයක්. අනිවාර්යෙන්ම ගෘහ විදුලි උපකරණ අලුත් ඇඩියාවේදී රෙජිස්ටර් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. හැම උපකරණයකම රෙජිස්ටරයක් තියෙනවා. ඒක නිසා ඕගොල්ලෝ රෙජිස්ටර් ගැන හරියටම දැනගන්න ඕන. රෙජිස්ටරයක ප්‍රතිරෝධී යගේ හරියටම හොයාගන්න ඕන. ඒ සියලුම දේවල් මම ඕගොල්ලන්ට මේ රෙජිස්ටර් පාඩම හරහා සියලුම දේවල් මම ඕගොල්ලන්ට කියලා දෙනවා. මාතික රැඳිලා ඉන්න අපි බලමු. රෙජිස්ටරයක හරස් ගඩක් ගත්තොත් නැත්නම් රෙජිස්ටරයක ඇතුළාන්තය ගත්තොත් අපි රෙජිස්ටරයක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මේ තියෙන රෙජිස්ටර එක මෙතන තියෙනවා. මේ තියෙන වර්ණ ගේත ටික මෙතන තියෙනවා. මේ තියෙන මේ කම්බිය නිකෝන් ලෝහයෙන් තමයි මේ කම්බිය හදලා තියෙන්නේ. මොකද නිකෝන් කියන්නේ ප්‍රතිරෝධය අධිකම ලෝහයක්. ඒක නිසා තමයි මේ රෙජිස්ටර් වලට අරන් තියෙන්නේ. මේ ඇතුලේ තියෙන මේ තියෙන ස්පීන් එකක් වගේ දඟරය මේකත් හදලා තියෙන්නේ නිකෝන් කියන ලෝහයෙන්. මේ නිකෝන් මේ දඟරේ අපි එළියට ගත්තොත් මේ ස්පීන් එකක් වගේ එකක්. මේ දඟරේ ඇතුළේ මේ දඟර දෙක ඇතුළේ තියෙන පරතරය අනුව තමයි මේ රෙජිස්ටර් වල ප්‍රතිරෝධියගේ අඩු හෝ වැඩි වෙන්නේ. වෙනස් වෙන්නේ මේ දඟරේ දෙක අතර මේ රවුන් අතර තියෙන පරතරය අඩු වැඩි වීමෙන් තමයි මේකේ ප්‍රතිරෝධියගේ අපිට වෙනස් වෙන්නේ. මේ තියෙන කාබන් ස්තරයක්. ඒ වගේම මෙතන තියෙනවා. මේ තියෙන්නේ ඒ වගේම රෙජිස්ටර් එක. මේ තියෙන කාබන් ස්තරය. මේ දෙක මේකයි. මම ඕගොල්ලන්ට බලාගන්න ලේසි වෙන තමා මේ දෙකක් දැම්මේ. එහෙනම් අපි බලමු 3 band රෙජිස්ටර් එක කොහොමද color code එක ගන්නේ කරගන්නේ කියලා. මම ඕගොල්ලන්ට මුලින්ම ගෙනාවේ 3 band register එක. අපි එතනින් පටන් ගමු. එතකොට ඕගොල්ලන්ට අල්ලගන්න ලේසි. අපි 3 band register එක කොහොමද color code එක කොහොමද color code එක ගණනය කරන්නේ කොහොමද ප්‍රතිරෝධී යගේ කොහොමද හොයන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ 3 band register එක. ඒ වගේම මෙතන තියෙනවා ඒ රෙජිස්ටර් වලට අදාළව
කලර් කෝඩ් එක. එහෙනම් මේ කලර් කෝඩ් එක අපි මතක තියාගන්න ඕන. මෙතන තියෙනවා වර්ණ කීයද? 11. මේ 11ට අදාළ අගයන් ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. මෙතන නමයක් තියෙනවා. ගෝල්ඩ් කියන්නේ 5යි, සිල්වර් කියන්නේ 10%යි. ඒ ටෝර්නස් එක මං ඉදිරියට ඕගොල්ලන්ට කියලා දෙන්න. දැනට මේ ටික මතක තියාගන්න. මේ වගුව ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් මං ක්‍රමයක් කියලා දෙන්න. මේ විදියට ඔයාලා මේ අංක ටික මතක තියාගන්න. කළු දුම්බර අන්තැවිලි කඩන කොල්ලා නිවන් දකින්නේ අලුයම සුදු පාටයි. නැවත සැරයක් මං කියන්නම්. කළු දුම්බර රන්තැවිලි කඩන කොල්ලා නිවන් දකින්නේ අලුයම සුදු පාටයි. මේ වාක්‍යය ඇතුලේ මේ වර්ණකේත නමයම තියෙනවා. ඔගොල්ලොන්ට මේ වාක්‍යත් එක මතක තියාගන්න පුළුවන් අනිවාර්යයෙන්. හරි, අපි යමු රෙජිස්ටරේ. කොහොමද මේ ප්‍රතිරෝධී යගේ ගණනය කරන්නේ කියලා. මෙතන තියෙනවා දුඹුරු තියෙනවා. පළවෙනියෙන්ම දුඹුරු තියෙනවා. දෙවෙනියට තියෙන කළු පාට. තුන්වෙනියට තියෙන තැඹිලි පාට. අපි එහෙනම් පළවෙනියට මෙතන ලියාගන්න දුඹුරු පාට. දෙවෙනියට ලියාගන්නවා කළු පාට. තුන්වෙනියට ලියාගන්නවා තැඹිලි පාට. අපි දැන් බලමු පළවෙනියටම තියෙන දුඹුරු පාට. මේ වගුවේ බලනෝ දුඹුරු පාට පළවෙනි තීරුව කීයද? 1යි. එහෙනම් අපි එක මෙතනින් ලියා ගන්නවා. අපි මේක බලන දෙවෙනියට තියෙන්නේ මොකක්ද? දෙවෙනියට තියෙන්නේ කළු පාට. අපි මේ වගුවේ බලන කළු පාට පළවෙනි තීරුව දෙවෙනි තීරුව. එහෙනම් කීයද? 0යි. අපි එක මෙතනින් ලියා ගන්නවා. අපි මේ වගුවේ බලනවා තුන්වෙනි තීරුව කීයද තියෙන්නේ? තුන්වෙනි තීරුව. එහෙනම් මෙතන තියෙන්නේ කීයද? තැඹිලි පාට. අපි මේ වගේ බලන තැඹිලි පාට තුන්වෙනි තීරුව කීයද? 1යි k. මේ මෙතන පොඩි විශේෂයක් තියෙනවා. මෙතන තියෙන මේ තුන්වෙනි තීරුව අනිවාර්යයෙන්ම තුන්වෙනි තීරුවට අපි යොදන්නේ බින්දු. අපි මෙතනට ලියනකොට තුන්වෙනි තීරුව අනිවාර්යයෙන්ම අපි බින්දු යොදන්න. මෙතන තුන තිබුණා බින්දු තුනයි, මෙතන හතර තිබුණා බින්දු හතරයි. ඒ වගේ මෙතනත් එහෙමයි. මේ වගේ ඔයගොල්ලන්ට ලේසි වෙන්න තියෙන්නේ මෙතන මේ බින්දු ගාන තමයි දාලා තියෙන්නේ. මෙතන රතු කියන්නේ බින්දු කීයද? 2යි. එහෙනම් තැඹිලි කියන්නේ බින්දු කීයද? මෙතන තියෙන්නේ 3. එහෙනම් බින්දු 3. ඒ බින්දු 3 මේ 1000න් බෙදලා තමයි මේ කිලෝ ඔම්ස් එකක් දාලා තියෙන්නේ. මෙතන මේ බින්දු 4 මේ 1000න් බෙදලා තමයි කිලෝ ඔම්ස් 10ක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ ඕම්ස් 1000ක් කියන්නේ කිලෝ ඕම්ස් 1ක්. කිලෝ ඕම්ස් 1000ක් කියන්නේ මෙගා ඕම්ස් 1ක්. මෙගා ඕම්ස් 1000ක් කියන්නේ ජිගා ඕම්ස් 1ක්. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න අනිවාර්යයෙන්ම 1000ට වඩා වැඩි සංඛ්‍යාවක් આવොත් අනිවාර්යෙන් 1000න් බෙදලා කිලෝ ඕම්ස් කරගන්න ඕන. තේරුණාද? මෙතෙන්ට 1000ට වඩා වැඩි සංඛ්‍යාවක් આવොත් 1000න් බෙදලා කිලෝ ඕම්ස් කරගන්න ඕන. එහෙම කිලෝ ඕම්ස් කරලා තමයි මෙතන මේ දාලා තියෙන්නේ. 1යි මේ 1යි කී 10යි කී එහෙම ඇවිල්ලා තියෙන්නේ. හරිද? අපි බලමු තැඹිලි පාට. මෙතන බැලුවා වගේ තැඹිලි පාට කීයද? 3 තීරුව. එහෙනම් 1යි කී 1යි කී වෙලා තියෙන්නේ මෙතන 1000 තිබිලා 1000න් බෙදලා නිසා. එහෙනම් අපි කීයද මෙතනින් 3 දා ගන්නවා. ඊට පස්සේ අපි මේක ලියා ගන්නවා මෙහෙම. 1යි, කළු කියන්නේ බින්දුවයි, මෙතන තියෙන්නේ 3. එහෙනම් අපි බින්දු කීයක් දානවද? 3ක් දානවා. එහෙනම් මේ බින්දු 3 වෙනුවට අපි බින්දු දාන්නේ බින්දු 3ක් දැම්ම. එතකොට කීයද? 10000යි. 10000 කියන්නේ 1000ට වඩා වැඩි සංඛ්‍යාවක් නිසා අපි 1000න් බෙදනවා. 1000න් බෙදුවම මේ බින්දු 3 මේ 3 කැපිලා ගියාම 10යි කිලෝ ඕම්ස් තමයි ඉතුරු වෙන්නේ.
එහෙනම් මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධී අගය කීයද? 10යි කිලෝ ඕම්ස්. ඔගොල්ලොන්ට තේරුණාද? අපි නැවතත් බලමු. මෙතන තියෙන දුඹුරු පාට අපි වගුවේ බලන දුඹුරු කීයද තියෙන්නේ කියලා. එහෙනම් පළවෙනි තීරුව බැලුවම එකයි. එහෙනම් අපි මෙතනින් ඒක ලියා ගන්නවා. ඊට පස්සේ මෙතන කළු පාට තියෙන්නේ. අපි වගුවේ බලනවා කළු පාට. දෙවෙනි තීරුව කීයද තියෙන්නේ? බිංදුව. අපි ඒ බිංදුව ලියා ගන්නවා. මෙතන තියෙන්නේ තැඹිලි පාට. අපි මේ වගුවේ බලනවා තැඹිලි පාට. මෙතන තියෙන්නේ 1යි 2යි 3යි. තුන්වෙනි තීරුව. එහෙනම් වගුවේ බලනවා තැඹිලි පාට. 1යි 2යි 3යි. තුන්වෙනි තීරුව. මෙතන මේ කිලෝ ඕම්ස් ඇවිල්ලා තියෙන්නේ. මේ 3 කියන්නේ බිංදු 3ක් මෙතන දාන්නේ. අවසානිකරි බිංදු 3ක් දාන නිසා මේක 1000න් බෙදලා තමයි මේ 1යි කී ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් කීයද බිංදු 3යි. තේරුණාද ඔයගොල්ලන්ට? අපි මේක ලියාගමු. 1යි මෙතන බිංදුවයි කළු එක ලිව්වා. මෙතන මේ 3 සංඛ්‍යාව තියෙන නිසා අපිට බිංදු 3ක් දාගන්නවා මෙතෙන්ට. එතකොට 10 10යි. ඒක අපි 1000න් බිඳනවා. 1000න් බිඳුවට පස්සේ 10යි කිලෝ ඕම් තමයි මේ රෙජිස්ටර් එකේ ප්‍රතිරෝධී අගය. ඕගොල්ලොන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා. මොනවා හෝ ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති දැනක් අපැහැදිලි දැනක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මං ඒ හැම කමෙන්ට් එකකටම ඕගොල්ලොන්ට වීඩියෝ එකක් කරනවා. ඕගොල්ලොන්ට හැම දෙයක්ම මම කියලා දෙනවා මේ සම්බන්ධව. මේ සම්බන්ධව විතරක් ඕගොල්ලෝ මට කමෙන්ට් කරන්න. ඉදිරියට මම ඕගොල්ලොන්ට සියලුම දේවල් වීඩියෝ අනිවාර්යෙන් මේ හැමදේම මම ඕගොල්ලොන්ට කියලා දෙනවා. අපි බලමු තව උදාහරණයක් අරගෙන. මෙතන මම ඕගොල්ලොන්ට උදාහරණ 3ක් අරගත්ත ලීසි වෙන්න. මේ ඕගොල්ලෝ මේ උදාහරණ 3 බලමු. ඕගොල්ලොන්ට අනිවාර්යෙන් 3 බෑන් රෙජිස්ටර් එක ප්‍රතිරෝධී අගය අනිවාර්යයෙන්ම ගණනය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ මතක තියාගන්න මේ 3 බෑන් රෙජිස්ටර් PCB වල ඇත්තටම අඩුයි. 4 බෑන් රෙජිස්ටර් ඉඳලා තමයි අපිට PCB වල ඩයග්‍රෑම් වල තියෙන්නේ. මම ඔයගොල්ලන්ට මේ ගෙනත් තියෙන්නේ මුලින්ම පුරුදු වෙන්න ලේසි නිසා. 3 බෑන් රෙජිස්ටර් එක නැත්නම් මේ 3 බෑන් රෙජිස්ටර් අපිට බොහොම කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මේ ගැන වැඩි හිතන්න එපා. 3 බෑන් රෙජිස්ටර් PCB වල ඩයග්‍රෑම් වල අඩුයි. අපි මෙතනින් පටන් ගෙන ඉදිරියට යන්. එතකොට මේ ටික අපිට මෙතනින් ඕගොල්ලොන්ට මේ 3 බෑන් රෙජිස්ටර් වල ප්‍රතිරෝධී අගය ගණනය කරන්න පුරුදු වුණාට පස්සේ 4 බෑන්, 5 බෑන්, 6 බෑන් රෙජිස්ටර් වල අනිවාර්යයෙන්ම ලේසි වෙනවා. ඒකටත් එක්ක තමයි මම ඕගොල්ලොන්ට මේ 3 බෑන් රෙජිස්ටරේ මුලින්ම මම ඕගොල්ලොන්ට කියලා දෙන්නේ. තීරණය කරේ. අපි බලමු පළවෙනි උදාහරණය. මෙතන තියෙන වර්ණ කේද 3. මුලින්ම තියෙන රතු පාට. දෙවෙනියට තියෙන කහ පාට. තුන්වෙනියට තියෙන දුඹුරු පාට. එහෙනම් අපි ඉස්සෙල්ල විදියටම අපි බලමු රතු පාට. වගුවේ රතු පාට පළවෙනි තීරුව කීයද? 2යි. අපි මෙතනින් ලියාගත්තා. ඊට පස්සේ කහ පාට. අපි බලනු වගුවේ කහ පාට කොහෙද තියෙන්නේ. කහ පාට පළවෙනි තීරුව නෙවෙයි දෙවෙනි තීරුව. එහෙනම් කීයද? 4යි. දුඹුරු පාට මේ කීයද? 3 තීරුවේ තියෙන. අපි වගුවේ බලනු දුඹුරු පාට. මෙතන දුඹුරු තියෙන්නේ. අපි මෙහෙම බලනවා 1යි 2යි වෙන 3 තීරුව. කීයද බින්දු? 1යි. බින්දු 1යි. අපි මෙතන එක ලියාගත්තා. එහෙනම් අපි මේක මෙතනින් ලියාගමු. මෙතන 2 මෙහෙම ලියනවා. 4 ලියාගත්තා. මෙතන බින්දු කීයද? 1යි. මෙතන 1 තියෙන නිසා බින්දු 1යි. මෙතන 2 තිබුණු බින්දු 2යි. 5 තිබුණු බින්දු 5යි. ඒ වගේ මෙතන 3වෙනි සංඛ්‍යාවට තියෙන එකට අනිවාර්යයෙන්ම බින්දු. යොදන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න එක. අපි මෙතන 1 නිසා බින්දුවක් දැම්ම. එතකොට කීයද? 240 ඕම්. 240 ඕම් කියන්නේ 18 වඩා අඩු සංඛ්‍යාවක් නිසා අපි 1000න් බෙදන්නේ. මේක 240 ඕම්. මේ විදිහටම තියාගන්න.
ඔගොල්ලොන්ට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. එහෙනම් මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධියගේ කීයද? 240 ohms. අපි යන් ඊළඟ උදාහරණයට. මේ රෙජිස්ටර් එකේ තියෙනවා දුඹුරු පාට තියෙන මුලින්ම, දෙවෙනි තීරුව තියෙන්නේ කළු පාට, තුන්වෙනි තීරුව තියෙන රතු පාට. අපි බලමු පළවෙනි තීරුව දුඹුරු පාට. එහෙනම් අගුවේ අපි බලනවා මෙන්න දුඹුරු පාට තියෙන. එහෙනම් පළවෙනි තීරුව කීයද? 1යි. අපි මෙතනින් ලියා ගන්නවා රෙජිස්ටරේ බලනවා දෙවෙනි එක, දෙවෙනි තීරුව කීයද? 0යි. එහෙනම් අපි බලනවා කළු පාට පළවෙනි තීරුවනේ දෙවෙනි තීරුව කීයද? 0යි. අපි ලියා ගන්නවා ඊළඟ තීරුව බලන රෙජිස්ටරේ කීයද? 3වෙනි තීරුව. එහෙනම් අපි බලනවා මේ වගුවේ රතු පාට 1යි 2යි 3යි. මෙතන බින්දු කීයද? 2යි. එහෙනම් අපි මෙතනින් 2 ලියා ගන්න. අපි මේක මේ විදිහට ලියාගමු. 1යි, මෙතන කළු බින්දුවයි. මෙතන 2 තියෙන නිසා බින්දු 2ක් දානවා. මම ඔයගොල්ලන්ට කියලා දුන්නේ ඉස්සෙල්ලා 3වෙනි තීරුවට අනිවාර්යයෙන්ම බින්දු යොදන යොදන්නේ. මෙතන 2 3 4 5 තිබ්බත් බින්දු 5ක් ඒ විදිහට යොදන්නේ. බින්දු 2ක් අපි ලියාගමු. එතකොට කීයද? 1000 ohms. 1000 ohms අපිට 1000ෙන් බෙදන්න පුළුවන්. ඒක නිසා අපි 1000ෙන් බෙදෙන මෙතන ගන්නවා කිලෝ 1000ට. මේ බින්දු තුනට මේ තුන ගැපුණා, මේකයි ඉතුරු වෙන්නේ. එතකොට කීයද? 1 කිලෝ ohm. එහෙනම් මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධිය යගේ කීයද? 1 කිලෝ ohm. අපි බලමු ඊළඟ උදාහරණය. මෙතන තියෙන මුලින්ම මේ රෙජිස්ටර් එකේ තියෙනවා කළු පාට, දෙවෙනියට තියෙනවා මේකේ කළු පාට, ඒ වගේම තුන්වෙනියට තියෙනවා රතු පාට. අපි බලමු මේ වගේ පළවෙනියටම තියෙන මේකේ මොකද්ද? අළු පාට. එහෙනම් අපි මෙහෙම බලාගෙන යන වගේ අළු පාට ආන්න මෙතන තියෙන. එහෙනම් පළවෙනි තීරුව කීයද? 8යි. අපි එක මෙතනින් ලියාගත්තා කළු පාට. එහෙනම් අපි මෙහෙම බලාගෙන යනවා කළු පාට රෙජිස්ටරේ තියෙන දෙවෙනි තීරුව. මෙතන කළු පාට තියෙන, මේක පළවෙනි තීරුව. එහෙනම් දෙවෙනි තීරුව කීයද? 0. අපි ඒක ලියා ගන්නවා. ඊට පස්සේ අපි බලනවා රෙජිස්ටරේ කීයද තියෙන, තුන්වෙනි තීරුවේ 2 රතු පාට. අපි මේ වගේ බලනවා රතු පාට රෙඩ්. පළවෙනි තීරුව, දෙවෙනි තීරුව, එහෙනම් තුන්වෙනි තීරුව. තුන්වෙනි තීරුව එහෙනම් කීයද? 2යි. බින්දු කීයද? 2. එහෙනම් අපි මෙතන ලියා ගන්නවා 2. අපි මේක මේ විදිහට ලියා ගමු. 8යි, කළු කියන්නේ බින්දුවයි. මෙතන රතු තියෙන නිසා, මෙතන 2 තියෙන නිසා අපි දානවා බින්දු 2ක්. මෙතන 3 තිබුණොත් බින්දු 3යි. මෙතන 4 තිබ්බොත් බින්දු 4යි. ඒ වගේ මෙතන 2 තියෙන නිසා අපි මෙතනින් බින්දු 2ක් ලියා ගමු. එතකොට කීයද? 8000 ohms. 8000 කියන්නේ 1000ට වඩා වැඩි සංඛ්‍යාවක් නිසා අපි 1000ෙන් බෙදනවා. 8000 1000ෙන් බෙදුවම 8යි. 8යි කිලෝ ohms තමයි මේ රෙජිස්ටරේ ප්‍රතිරෝධිය යගේ. ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති කියලා මං හිතනවා. අපි නැවතත් බලමු මේ උදාහරණයම. මේ රෙජිස්ටරේ වර්ණ කීත 3යි, 3ක් තියෙන රෙජිස්ටරය. පළවෙනි වර්ණ සංකේතය තමයි කීයද? පළවෙනි වර්ණ ගීතිය තමයි අලු පාට, දෙවෙනි එක කළු පාට, තුන්වෙනි එක රතු පාට. අපි බලන මේ වගුවේ අලු පාට කොහෙද තියෙන්නේ කියලා. මෙහෙම බලාගෙන උටා මෙතන තියෙනවා. එහෙනම් මේ රෙජිස්ටරේ කීයද? පළවෙනි වර්ණ තීරු. එහෙනම් මේ වගුවේ බලන පළවෙනි කීයද? 8යි. අපි ඒක ලියාගත්තා. ඊට පස්සේ අපි බලන දෙවෙනි එක රෙජිස්ටරේ වර්ණ ගීතිය කළු. එනද වගේ බලන්න කලු මෙතන උඩින්ම තියෙන බ්ලැක් පළවෙනි එක නෙවෙයි දෙවෙනි එක. එහෙනම් අපි බින්දුව මෙතනින් ලියාගත්තා. එන රෙජිස්ටරේ අපි මේ තුන්වෙනි වර්ණ කීතිය මොකද්ද? රතු පාට. අපි මේ වගේ මෙහිම් බලාගෙන රෙඩ් රතු පාට. පළවෙනි එක තියෙනවා, දෙවෙනි එක තියෙනවා. එහෙනම් මේ රෙජිස්ටරේ තියෙන තුන්වෙනියට. එහෙනම් අපි බලන තුන්වෙනියට බලන් යනකොට මේ තුන්වෙනි තීරුවේ බින්දු 2ක් කියන දෙක නිසා මෙතන බින්දු 2 100 ohms තමයි තියෙන්නේ. එහෙනම් අපි මෙහෙම ලියමු.
දෙකක්තිය නිසා මේ දෙකල බිඳු දෙක නිසා අපි දෙක ලියා ගන්නවා. අපි ගාන හදන්න මේ විදිහෙන් ලියා ගමු. අට මෙතනින් ලියනවා, බිඳුව ලියනවා, කළු පාට බිඳුවයි බිඳුව ලිව්වා. ඊට පස්සේ මෙතන සංඛ්‍යාව දෙක නිසා අපි බිඳු දෙකක් දා ගන්නවා. මෙතන සංඛ්‍යාව පහ තිබුණා නම් අපි දාන බිඳු පහක්. එතකොට කීයද? 8000 ඕම්. 8000 ඕම්ස් කියන්නේ 1000ට වඩා වැඩි අගයක් නිසා අපි ඒක 1000න් බෙදනවා. 1000න් බෙදුවම කීයද එන්නේ? 8 කිලෝ ඕම්. ඕගොල්ලොන්ට තේරෙන්නේ නැති කියන මං හිතනවා. අනිවාර්යෙන් ඕගොල්ලොන්ට පැහැදිලි ඇති. මම මේක සරලවමයි විස්තර කරේ. ඒ වගේම මේ 3 band register අපිට මේ PCB වල diagram වල දැනට නැහැ. හදිස්සියෙම තමා තියෙන්නේ. මේ ඔයගොල්ලෝ මේ ගැන වැඩි හිතන්න එපා. මම ඔයගොල්ලොන්ට 3 band register එකක් ගෙනාවේ. 4 band, 5 band, 6 band register වල ප්‍රතිරෝධියගේ ගණනය කරන්න ලේසි වෙන්න. දැන් මේ 3 band register එක ප්‍රතිරෝධිය අගේ ඔයගොල්ලොන්ට ගණනය කරන්න පුරුදු වුණාම අනිවාර්යයෙන්ම ඉදිරි register වල ලේසි වෙනවා. ඒක නිසා මම ඔයගොල්ලොන්ට ඉස්සරහට 4 band, 5 band, 6 band register වල ප්‍රතිරෝධිය අගේ ගණනය කරන විදිය මම ඔයගොල්ලොන්ට වෙන වෙනම වීඩියෝ link කියලා දෙනවා. ඒ වගේම tolerance එක, ඒ වගේම තමයි උෂ්ණත්ව සංගුණකය 6 band register වල. ඒ හැමදේම මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. මාත් එක්ක රැඳිලා ඉන්න. අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. අපි යලිත් වීඩියෝ එකක් එක්ක අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු ඉදිරියට. ඒත් එක්ක ඔයගොල්ලෝ පරිස්සමින් ඉන්න. ඔයගොල්ලන්ට බොහොම ස්තුතියි.